අයිබුවන් පෙබරවාරි මාසයේ 26 වෙනිදා අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසලා බලන්න සූදානම් උදේ පත්තරෙන්. අද මොකද කරන්න හිතාගෙන ඉන්නේ? බොහෝ වැඩ ඇති. නිකමට කල්පනා කරලා බලන්න ඒ කරන්න බලාපොරොත්තු වෙන වැඩ අතරේ රට ලෝකය වෙනුවෙන් යමක් තියනවද කියලා ඔබේ න්‍යාය පත්‍රයේ. එහෙම කල්පනා කරලා බැලුවාම ඇත්තටම නෑ නේද? ලොව දුන්නු දේවල් අද ඔබට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ලෝකය අද අපිට යමක් දුන්නා නම් හෙට නැවත ලෝකයට ඒ දේවල් දීම තමයි මිනිස්සු විදිහට අපේ යුතුකම. ඒ යුතුකම අපි ඉෂ්ට කරනවාද? අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පෙළඹෙන්න අපි අපේ යුතුකම් ඉටු කළාද කියන එක පිළිබඳව හිතා බලනවාද? අපි ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසලා බලද්දී පසුබිමේ ඉඳලා පුවත්වල පසුබිම් විස්තර කරන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජිනෝ අයිබන් ප්‍රසාද් අයිබන් යුතුකම් සහ වගකීම් පිළිබඳව සිහිපත් කරන සිරස්සල පුවත්පත් ගණනාවක් අද තියෙනවා. ඉල්ලීම් හයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරු අද ලෙඩ වෙති. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වන්නේ එය. ජාතික පුවත්පත් සියල්ලෙහිම මුල් පිටුවේ වාර්තා කරන පුවත. පිරිවෙන් ගුරුවරුත් සේවයෙන් ඉවතට පාසල් වැසියාමෙන් දරුවන්ට සිදුවන අපහසුතාවලට වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතුයි කියලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටිනවා. මොන ඉල්ලීම්ද මේ සඳහා පාදක වෙන්නේ? ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමට, අධ්‍යාපනයට 6%ක් වෙන් කර ගැනීමට, පාසල් නඩත්තුවට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වා ගැනීමට, 2016 වසරේ ජනවාරි පළමුවැනිදායින් පසු සේවයට එක් වූ ගුරු විදුහල්පතිවරුන්ට පූර්ණ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හා ගුරුවරුන් මත නීති විරෝධී ආකාරයෙන් පවරා තිබෙන කටයුතු ඉවත් කර ගැනීම කියන ඉල්ලීම් මුල් කර ගැනීමෙන් තමයි මේ අද දවසේදී නිවාඩු දාන්නේ. කලින් දන්වා ලෙඩ නිවාඩු දාලා සේවයට නොපැමිණ සිටින්නේ. ඒ අතරේ අද ලංකාදීප පුවත්පත මේ පුවත් වාර්තා කරනවා සිරස්සල කිහිපයක් යටතේ, උපසිරස්සල කිහිපයක් යටතේ ගුරු විදුහල්පතිවරු සංගම් අද ලෙඩ වෙති. ගුරුවර්ජනය අසාධාරණයි. ඇමති ලක්ෂ්මණ ආභ්‍යවර්ධන මහත්මයාගේ ප්‍රකාශය මේ උපුටා දක්වන්නේ. ඇමතිවරයා කියා සිටින්නේ මේක දේශපාලනික උවමනාවක් මත සිදුවන ක්‍රියාවක් කියලා. විශේෂයෙන්ම මේ යෝජනා හැමතත් මේ උද්ඝෝෂණයට පෙළගැහෙන උදවියගේ කණ්ඩායමේ තියෙන ඉල්ලීම් අතරේ බොහොමයක් ඉල්ලීම් පසුගිය පාලන කාලයේදී ලබා දුන් පොරොන්දු වලට අදාළයි. ඒ නිසා මේක දේශපාලනික උසුගැන්වීමක් මත සිදුවන ක්‍රියාවක් කියලයි ඇමති ලක්ෂ්මණ ආභ්‍යවර්ධන මහත්මයා කියා සිටින්නේ. ඒ අතරේ අද දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂය හැටියට වාර්තා කරන්නේ සියලු චක්‍රලේඛ අහෝසි ගුරුවරුන්ට නව වැටුප් තලයක්. ඒ අනුව අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා ගුරුවරුන්ට අභිමානෙන් ජීවත් විය හැකි සාධාරණ වැටුපක් හිමිකර ගැනීම සඳහා වන අධ්‍යාපන ඇමති ඩලස් අලහපිරු මහතාගේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සමග තමන්ගේ සංගමයේ පසුගියදා සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ඔවුන්ට සාධාරණ කීටු කිරීමට ඒ මහතා බාරගත් බව සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාංගුඩ මහත්මියගේ ප්‍රකාශය. ඒ අනුව දිනමින කියා සිටින්නේ සියලු චක්‍රලේඛ හෝසි කරලා ගුරුවරුන්ට නව වැටුප් තලයක් හඳුන්වා දීමට නියමිතව තිබෙන බව. ප්‍රසද්ද උද්ඝෝෂණ ආණ්ඩුව බාරගත්ත ගමන් අභියෝගයන්නේ දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පදවි ප්‍රාප්තියට දින 100ක් වෙනකොට උද්ඝෝෂණ කොළඹ පවත්වලා තියෙනවා. මම හිතන්නේ 80කට ආසන්න ප්‍රමාණයක්. එතකොට දැන් මෙතින් අපි තේරුම් ගන්න උද්ඝෝෂණ ඉල්ලීම් සාධාරණයි. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන දෙයක් තමයි පරිපූර්ණ ඇස්තමේන්තුවත් සම්මත කරගන්න විපක්ෂය ඉඩ දුන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තු මහමැතිවරණ බොහෝට අප්‍රේල් 25 විෂය වගේ දිනවල පවත්වන පාර්ලිමේන්තුවේ මාර්තු 2 බොහෝට විසිරුවා හැරීම නියමිතයි. මෙවැනි තත්ත්වයක් මත මෙවැනි ඉල්ලීම් ඉටු කිරීම අමාරුයි ප්‍රායෝගිකව. එතකොට මේ ඉල්ලීම් කරන්නේ ඇයි? එතන ඇත්තටම දේශපාලන මොනවද තියෙන මොකද මේ දන්නව මේ ප්‍රායෝගිකව මේක ඉෂ්ට කරන්න බැහැ කියලා. ඒ නිසා මම හිතන්නේ ඔවුන් කරන්න හදන්නේ ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවට යම්කිසි ඉල්ලීම් වගේයක් කරලා මේකට මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගන්න. මොකද අපි දන්නවා දැන් ගුරුවරුන්ගේ ප්‍රශ්නය විදුහල්පති ප්‍රශ්නය ලක්ෂ 75කට පමණ බලපානවා. මොකද පාසල් ළමුන් ඉන්නවා ලක්ෂ 42ක් විදුහල්පති ගුරුවරුන් එක්ක. ඒ වගේම තව දෙයක් කියන්න ඕන රිචඩ් පත්වෙන හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා 1994දී ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳලා ගුරු සේවය ඉතා උසස් තත්ත්වයකට ගෙනාවා. ඉන්පසු යම් යම් චක්‍රලේඛ මගින් තමයි මේක අවුල් වුණේ. ඒ නිසා මේ ඩලස් අලහප්පරම අධ්‍යාපන අමාත්‍යවරයා වර්තමාන අමාත්‍යවරයා ගන්න මේ තීන්දුව සියලු චක්‍රලේඛ අහෝසි කරලා ගුරුවරුන්ට නව වැටුප් තලයක් ගේන්න යනවා නම් ඒක ඉතාමත් යහපත් ක්‍රියාවක්. ඓතිහාසිකම් දිනා ගන්න උද්ඝෝෂණ කරන්න පුළුවන් අය උද්ඝෝෂණ කරනවා. හැබැයි පාසලක් අහිමිවීම
අද අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා වෙනවා. චක්‍රලේඛී අවුලින් අල්ලපු වැටේ පාසල අහිමි වූ මයෝමිදරිය තවමත් ගෙදර. අද පෙබරවාරි මාසේ 26 වෙනිදා අවුරුද්ද පටන් අරගෙන පාසල් වාරය පටන් අරගෙන හැබැයි මයෝමිදරිය තවමත් ගෙදර. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමතිගේ ඉල්ලීමත් ඵල රහිත වෙයි. වඳුරඹ මැදි විදුහලේ විදුහල්පති චක්‍රලේඛයට මුවා වෙයි. විසඳුම ගැන රටම අවධානයෙන්. මේ වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තා වෙන පුවත මේ දරුවා පාසලට ලබා ගැනීම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 88ක් ලබා ගන්නේ කඩේම් ලකුණු වෙන්නේ ලකුණු 90 දරුවට ලකුණු අඩු වෙන්නේ පදිංචිය සනාථ කිරීමට තිබෙන සාක්ෂි අවම වීම හේතුව තමයි දරුවා පදිංචි වෙලා ඉන්නේ අල්ලපු වැටේ ඉස්කෝලේ අල්ලපු වැටේ හැබැයි මේ ඉඩම තාත්තා උගස් තියනවා රුපියල් 170,000කට ඒ උගස බේරනවා අවුරුදු දෙකකට කලින් වසර දෙකකට පෙර එම උගස් කළ ඉඩම මේ දැරියගේ පියා විසින් බේරා ගන්න තිබුණද පළමු වසර චක්‍රලේඛයේ අනුව ආසන්නයේ වසර පහක ඉඩමේ අයිති අවශ්‍ය වෙන නිසා මේ අඩුපාඩුව නිසා ඒ දැරිය තවමත් සුදුර පොලිස් සරල දෙයක් තියෙනවා ග්‍රාම සේවකට අය ප්‍රාදේශීය ලේකම්ට අය පුළුවන් නම් ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ මොකද්ද මේ දරුවාට පාසයක් ලබා දීම. එතෙන්දී මේ චක්‍රලේක මේ නීති රීති ඒක තමයි කියන්න ඕනේ. මෙතෙන්දී බලන්න ඕනේ අරමුණ මොකද්ද කියලා සාධාරණ බව තේරෙනවානේ. පොද ඒ ළමයා වෙන ප්‍රදේශයක ඉඳලත් නැහැ. වෙලා තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයක් නිසා මේ උගස් තියා. උගස බේරගෙනක් තියෙනවා. නමුත් චක්‍රලේකේ බලන අවුරුදු 5ක් නම් එතකොට බලන්න ඕනේ මේ ඇත්තටම එතෙන්දී ග්‍රාම සේවකට ප්‍රාදේශීය ලේකම්ට මේක විසඳන්න පුළුවන්. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි උදේ පත්‍රයෙන් ඉල්ලීමක් කරනවා බලධාරීන්ට මේ පිළිබඳව සලකා බලලා මේ දැරියට පාසලක් ලබා දෙන කටයුතු කරන්න කියලා. දරු දැරියන් ගැන කතා කරපු නිසා ටිකක් අවධානයට ලක් වෙන සංවේදී පුවතක් අද අරුණ පුවත්පතෙන් උපුටා ගන්න හිතුවා. ඒ තමයි තාත්තිමට සමා වෙන්න කියලා SMS එකක් කැවලා වයස අවුරුදු 16ක දරුවෙක් මහබැංකු ගොඩනැගිල්ලෙන් පැනලද වැටිලද කියන එක තහවුරු වෙලා නැහැ. හැබැයි අරුණ පුවත්පත ගියා සිටින්නේ තාත්තිමට සමා වෙන්න SMS එකක් යවා 1620 දරුවා මහබැංකුවෙන් බිමට පණී කියලා. තාත්තා වැඩ කරන්නේ මහබැංකුවේ 15 වෙනි තට්ටුවේ තමයි තාත්තගේ කාර්යාලයේ තියෙන්නේ. නිතර යනේන එක දරුවගේ පුරුද්දක්. හැබැයි ඊයේ තාත්තා එක්ක කතා බහ කළා. තාත්තා රැස්වීමකට පිට වෙලා ගියාට පස්සේ 16 වෙනි තට්ටුවට නැගලා තියෙනවා. එතනින් බිමට පැනලද වැටිලද කියන එක තාම තහවුරු කරගෙන නැහැ. නමුත් අවාසනාවන්ත සිදුවීමක්. මෙතනින් තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මහබැංකුව වගේ ඉතාම නීති ආරක්ෂක උපක්‍රම ප්‍රබලව තියෙන තැනක මේ 16 වෙනි තට්ටුවට හැම දිනෙකටම යන්න බෑ. එතකොට මේ CCTV කැමරා පද්ධතිය එහෙම පහු කරගෙන කොහොමද ගියේ කියලා. හැම මහලකටම ආරක්ෂක අංශයේ සමාජිකයෙක් ඉන්නවද නුස්ස? ඔව්. එහෙම තියාගෙනත් කොහොමද මේ තත්ත්වය වුණේ කියලා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත් වන්නෙත් පාසල් ආශ්‍රිත පුවතක්. රට පුරා මද්රාසා පාසල් 1000ක් ලියාපදිංචි කර ඇත්තේ 317යි. පාර්ලිමේන්තුවේදී හෙළිවේ. මේක අවධානයට ලක් වෙන්න පුවතක් වන්නේ විශේෂයෙන්ම මේ මද්රාසා පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 2023 වසර වන විට පොදු අධ්‍යාපන ක්‍රමයකට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවෙන නිසා මෙරට මුස්ලිම් ප්‍රජාවෙන් 2%ක් අන්තවාදී මතවාද වෙත නැඹුරුවක් දක්වන බව වාර්තා වී තිබෙන බව ආංශික කාරක සභාව පවසනවා. 2%. එතකොට ඉතිරි මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහ මේ සහජීවනය වර්ධනය කර ගැනීම සඳහා මේ පියවර ගැනීම ඉතාමත්ම වැදගත්. දිනුස 2%ක් කියන්නේ මතවාදයක් පතුරවන්න 2%ක් හොඳට මේති ආරම්භයක් සඳහා. ඔව්. ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා සහරාන් කල්ලියේ පිටරට සම්බන්ධතා ගැන පරීක්ෂණ කියලා. මේ අනුව වාර්තා වෙන්නේ මෙතෙක් මේ සහරාන් කල්ලියේ පිටරට සම්බන්ධතා පිළිබඳව පරීක්ෂණ හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් අද දිනමින පුවත්පත කියා සිටිනවා සහරාන් කල්ලියේ පිටරට සම්බන්ධතා පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බව. මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සම්බන්ධ ඇතැම් අන්තවාදී සිරියානුවන්ට පුහුණුවට යවා ඇත්තේ ඇතැම් අන්තවාදීන් සිරියාවට පුහුණුවට යවා ඇත්තේ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා එරට ජීවත් වන පුද්ගලිකුගේ පුතකු වන අහමඩ් නැමැත්තා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන්ද නිසි පියවරක් පසුගිය වකවානුවේ ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ අද ජිනීවාස් මානවහිමිකම් සමුළු ඇමිනිත්වීමට නියමිතයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා. මේ සම්බන්ධ කාරණා අද ජාතික පුවත්පත් සියල්ලම වාගේ පළවෙනවා. අද මෞබිම පුවත්පත එය වාර්තා කර සිටින්නේ දිනේෂ් අද ජිනීවා අමතයි කියලා යෝජනාවෙන් ඉවත් වෙන බව කියයි. කමල් මහේන්ද්‍ර වීරරත්න තමයි මෞබිමට මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අතරේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ජිනීවා සමුළුව ආමන්ත්‍රණය කරන බව සඳහන් වෙන අතර ඊට පහලින් මෞබිම් වාර්තා කරනවා. ලංකාවට එරෙහිව තීරණයක් ගන්න මානව හිමිකම් කවුන්සිලයෙන් රටවල් වලින් සම්බන්ධන් ඉල්ලා සිටී කියලා.
ඒ පුවත ගැන අපි අවධානය යොමු කරන්න කැමති අපි පහුගිය දවස්වල විශේෂයෙන්ම සඳහන් කළා මේ කාරණාව පිළිබඳව ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලින් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී ඇති බැවින් ශ්‍රී ලංකාවට විරුද්ධව තීරණයක් ගත යුතු බව දෙමළ ජාතික සංධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවලින් ඉල්ලා සිටිනවා. ඒ අතර ඔහු කියනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2015 වසරේදී ශ්‍රී ලංකා රජය සමග සම අනුග්‍රහකත්වයෙන් සම්මත වූ යෝජනාවලින් ඉවත් වීමට ගත් තීරණය මෙරට රජයේ කැමැත්තක් වනු ඇත. එහෙත් මේ යෝජනාවට එයින් හානියක් සිදුවන්නේද නැත. එනිසා ඒ යෝජනාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇත කියලා. තවත් කාරණයක් අවධානය ඉල්ලා කරන්න කැමති මව්බිම් පුවත්පත කියනවා මෙන්න මේ විදිහට 2009 වසරේට පෙරත් මෙරට මානව හිමිකම් කඩවීම හා යුද අපරාධ සිදු වූ බවට චෝදනාවක් එල්ල වී තිබේ. යුද්ධය අවසන් වී දින කිහිපයකට පසුව එවක එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකුවේ මූන් මහතා ලංකාවට පැමිණි ශ්‍රී ලංකාව විසදු යුද්ධය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ සිදු කරනු ලැබීය. එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ වගවීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත හැකි පියවර ගන්නා බව දෙපාර්ශ්ව විසින් නිකුත් කර තිබූ ඒකාබද්ධනුවේදී සඳහන් කර තිබුණි. දැන් මෙන්න මේ කාරණාවම නැවත වතාවක් මතක් කරනවා අවධාරණය කරනවා අද අරුණ පුවත්පත ප්‍රකාශ කරන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ජිනීවා මහා පාවාදීම සිදු කළේ යුද්ධයෙන් පසු දින පහකට පසුව කියලා. අජිත් තරහකෝන් අරුණට වාර්තා කර සිටින්නේ ජිනීවා මහා පාවාදීම කළේ යුද ජයග්‍රහණයෙන් දින පහකට පසුවයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරන්නේ අර කාරණියම තමයි මානව හිමිකම් උල්ලංඝන වීමක් සිදු වූ බව යුද ජයග්‍රහණයෙන් දින පහකට පසු ආණ්ඩුව ඒකාබද්ධ ප්‍රකාශනයක් ඔස්සේ පිළිගත් බව කී විපක්ෂ නායකවරයා. එම පිළිගැනීම මගින් රට අභ්‍යන්තරයේ තිබූ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ලක් වූ බව කියා සිටිනවා. එතකොට මේ එක මතවාදයකට දැන් ඒක තමයි දැන් ඔබ කලින් කිව්වේ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහත්තයාගේ ප්‍රකාශය ජාත්‍යන්තර ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවට එරෙහිවන්න කියලා. ඔබ දැන් කිව්වේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක්. මේක මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැඩක් කියලා. ඒකෝර පේනවා පැහැදිලි මේ කඳුරු වල කොහොමද බෙදීම කියලා. මොකද මේ ජිනීවා යෝජනාවේ තියෙන්නේ මේ සමනුග්‍රහක ඉවත් වීම වැදගත් කියන්නේ මොකද මේ රටක් විදිහට අපි පිළිගන්නවා. විදයාක ජනපද අහෝසි කිරීම රටේ මානව හිමිකම් උල්ලංඝනය වුණා. ඒ වගේම ත්‍රස්තවාදී ඒ වින්දිතයන්ට වන්දි ගෙවන්න ඕනේ. එහෙම එහෙම කාරණා තියෙනවා අපි පිළිගන්නවා. අපි මේ පිළිගැනීමෙන් අපි ඉවත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ බැංකු මූන් දින පහකට පස්සේ ලංකාවට ආවා කියලා 2009 මැයි 18 වෙනිදෙන් පස්සේ. එතකොට රටක යම්කිසි ගැටුමක් තිබුණාට පස්සේ ඒක සමතෙකට පත් වුණාට පස්සේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සම්ප්‍රදායක් ඒ රටවලට යනවා. අපි දැකලා තියෙනවා ලෝකේ හැම රටකටම යනවා. ඒක ආරාධනා කරන්න නැතුව ඔහුට යන්න පුළුවන්. ඔහු මහලේකම්. ඔහු ගිහිල්ලා ඔහු විමසලා මොනවද ඉදිරි කටයුතු කියලා අහනවා. එතෙන්දි එකදී ශ්‍රී ලංකාව තුළ යම්කිසි ගැටලු සිදු වෙලා නම් අපි ශ්‍රී ලංකාව තුළ යම්කිසි ඒ ගැන හොයා බැලීමක් කරනවා කියලා කියන්නේ. එතෙන්දි මේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කඩ වෙලා විදේශ අධිකරණ ඒ කතාව මොකුත් මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ නැහැ. නමුත් දැන් මංගල සම්පති මහත්මයා මේ වගේ යෝජනා දාද්දි සජිත් ප්‍රේමදාස මහත්මයා නිහඳයි. ඔහු යන්නේ ඉතිහාසයට. ආරම්භය වුණේ මෙතනද කියලා. එතෙන්දි ආරම්භයක් වුණා. එතෙන් සම්ප්‍රදායක් විදිහට එක්සත් ජාතීන්ගේ මහලේකවර ඕන රටකට යනවා. ඒකයි සිද්ධ ඉතින් මම බලන්නේ මේ වර්තමාන විපක්ෂ නායක සහ හිටපු විපක්ෂ නායක තුමාගේ ප්‍රකාශ සහ ඒ උන්ගේ අරමුණු අතර එතරම් වෙනසක් නැහැ වගේ කියලා. කොහොමවත් ජාතික සමගි බලවේගය නැත්නම් සමගි ජන බලවේගය ගොඩනැගීමට සූදානම් අද අරුණ අද පුවත්පත වාර්තා කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදූරදර්ශී රාජ්‍යපාලනයෙන් රටේ ජනතාව බේරා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගුවා කියලා. පාටලී නිල වශයෙන් කොටස් කරුවෙක් වන බව මේ පුවත මගින් වාර්තා කර සිටිනවා. ඒ වගේම අද මව්බිම පුවත්පතත් මේ හා සම්බන්ධ පුවත් කිහිපයක් වාර්තා කර සිටිනවා. මව්බිම පුවත්පත වාර්තා කරන ආකාරයට සමගි ජන බලවේගයට විරුද්ධ වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. සමගි ජන බලවේගයට විරුද්ධ වීම පක්ෂයේ විනය කැඩීමක් කියලා සඳහන් කරනවා. ඒ වගේම සමගි ජන බලවේගයට අදාළව ගිවිසුම් අත්සන් කිරීම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම එළඹෙන සතියේදී සිදු වෙන බව අද පුවත්පත වාර්තා කරනවා. මාර්තු 2 වෙනිදා ලබන සතියේදී සිදුවන්නේ. මතකයි පාර්ලිමේන්තු විසරවහරණ දිනයක් දැනට කියන්නේ ඒ දිනේ නිසා සමහරට වෙන්නේ නැති. ඔව්. සමගි ජන බලවේගය සන්ධානයේ නාම යෝජනා කැඳවීම හෙට සිට අවබෝධතාගේ සුම අත්සන් කිරීම මාර්තු 2 වෙනිදා සිට සමගි ජන බලවේගයේ නාම යෝජනා කැඳවීම හෙට සිට ආරම්භ වෙනවා. ඒ වගේම අවබෝධතා ගිවිසුමත් සංකිරීම මාර්තු 2 වෙනිදා ආරම්භ වෙනවා. මේ අතර අපිට මතකයි අපි ඊයේ දවසේදී වාර්තා කළ අකිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයත් කියා සිටියා නාම යෝජනා කැඳවීමේ කටයුතු සිදුවන බව. මේ අතරේ අද ලංකාදීපයේ වාර්තා කර සිටිනවා සජිත්ගේ පක්ෂයේ සඳහනගත වීම සඳුදා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු පක්ෂ නායකයන්ට ආරාධනා කර සිටිනවා. ලංකාදීපයේ වාර්තා කරන්නේ අංජුල මහේක වීරරත්නගේ වාර්තාවක්. සජිත්ගේ පක්ෂයේ සඳහනගත වීම සඳුදා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු සියලු පක්ෂ නායකයන්ට ආරාධනා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්ුත් සමගි ජන බලවේගය සෙසු පක්ෂ සමග සංධානගත වීම ලබන සඳුදා කොළඹදී උත්සවාකාරයෙන් සිදු කරන බව ප්‍රකාශ කරනවා. ඒ අතරේ පාටලි සමගි ජන බලවේගයට එක්වන පුවත ලංකාදීපයත් වාර්තා කර සිටිනවා. නිල වශයෙන් ඊයේ පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා ජාතික හෙලුරුම නියෝජනය කරන සමගි බලවේගය සමග එක්වීම සිදු වුණා. ඔතනදී දිනෝෂ දැන් මේ මම දැන් හැම පත්‍රයක්ම බැලුවා මේකදී එක තැනකවත් නැහැනේ දැන් මාර්තු දෙවිඳුදා නවසන්ධානයේ හදනව ආරාධනා කරනවා කියලා කියනවා. ඔව්. නමුත් එක පත්‍රයකවත් නැහැ නේද රයින් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ මේකට කැමැති මේකට එකඟ වෙනවා මේකට යනවා කියලා නැහැනේ. නැහැ ලංකාවේ හරිම රඳු මහත්මයාක් කියන්නේ අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂයට සිරි පක්ෂ නායකින්ට. එතකොට එක පුවත්පතකවත් නැහැ මාර්තු දෙවිඳා මේ වැඩේ වෙන්න රයින් වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශවය කැමැති වෙලාද නැද්ද? ඒක නාම යෝජනා කැඳවුණා නාම යෝජනා මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ කුත්‍රාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණාද නැද්ද? මොකද වික්‍රමසිංහ මහත්මයා ඉන්දියාවෙන් දැන් ඇවිල්ලා දැන් දවස් දෙක තුනක් තිස්සේ පසුව කැඳවනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ කුත්‍රාධිකාරී මණ්ඩල රැස්වීම තවම කැඳවලා නැහැ. දැන් එතකොට යන්න හදන්නේ කුමන ගමනක්ද? මම හිතන්නේ අද හෙට වෙනකොට මේකට ප්‍රතිචාර හම්බෙන්නේ. මොකද එක පත්‍රයකවත් නැහැ මේ සඳහා මේ වගේ කැමැත්තක් තියනවාද කියලා අනිකුත් පාර්ශවවල. ඒ කියන්නේ රයින් වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශවය. ඒ වගේම දැන් පාර්ලි චම්පි රණවක මහත්මයා එකතු වෙනකොට දිනෝෂ වන්නේ ඉඳන් රිෂාඩ් බදුවදීන් මහත්මයා කියනවා මාත් එකතු වෙන්න ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සම්දානේ. නමුත් තාම මට ආරාධනයක් නැහැ. කොහොම හරි මම මොන ලකුණක් කමන්නේ හංසයා අලිය මොන වුණත් කමන්නේ මම එකතු වෙන්නේ ඔහුට. සමහර විට මේ සම්දානේට ආරාධනා නොකරට මැතිවරණින් පස්සේ ඔහුගේ සහය ලබා ගන්නද කියලා සජිත් මහත්මයා කල්පනා කරනද කියලා තාම අපිට කියන්න බෑ. දේශපාලන උපක්‍රමයක් විදිහට. නමුත් තවම මේ පැත්තෙන් ආරාධනයක් නැහැ. නමුත් ඒ පැත්තෙන් දැනටම සූදානම් සජිත් මහත්තයාට එකතු වෙන්න. ඔව්. තව මේ සම්දානේ ලකුණ ලාංඡනය පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් හරින් ප්‍රනාන්දු මහත්මයාගේ වාර්තාවන් උපට අදක්වනවා. ඒ අතර අර ඔබ කියපු කාරණාව අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරනවා. සහය සජිත්තයි එන්නේ වන්නේන් බදූදීන් වවුනියාව මාධව කුලසූරියගේ වාර්තාවක් මේ උපට දක්වන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සංධානයට තමන් පක්ෂයේ එකතු වෙන බව රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා කියා සිටිනවා. මෙහිදී කියා සිටින තවත් කාරණයක් තමයි සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයෙන් හෝ වෙනත් සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වුවද ඒ වෙනුවෙන් තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි. සහයෝගය සජිත්ට ලබා දී තමන් අදාළ සංධානය හරහා වන්නේ මැතිවරණ කොට්ටාසයෙන් තරඟ කිරීමට නියමිත බවත් රිෂාඩ් බදූදීන් මහතා කියා සිටිනවා. මේ අතරේ අපිට දිනමින පුවත්පත විභාවට අවධානය යොමු කළත් හඳුනා ගන්න පුළුවන් ඒ අනිකුත් සංධානය. ඔව්. නව පක්ෂ පහක් සමග පොහොට්ටු සංධානයේට පක්ෂ 14යි තවත් පක්ෂ පහක් එකතු වෙන බව සඳහන් වෙනවා. එජාපයේ අර්බුදවලට අපේ සංධානයට රිංගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අගමැතිවරයා කරන ප්‍රකාශය දිනමින පුවත්පතේ වගේම අද පුවත්පතේත් වාර්තා කරනවා. අද පුවත්පතේ වාර්තාව අනුව අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා අද එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුදය අපේ පක්ෂය ඇතුළට එන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේට අලුත් පක්ෂ පහක් එක්වේ කියන සිරස්තල යටතේ අද පුවත්පත වාර්තා කරනවා. මොකද දිනෝෂක දැන් ඊයේ තිබුණේ මේ සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අධිලේක මන්දිරයේ සවස 6ට මේකයි තමයි මේ තීන්දුව ගන්න. විශේෂම දැන් අගමැතිතුමා කියනවා දැන් අනිකුත් පක්ෂවල තියෙන අර්බුද බලලා අපේ පක්ෂයට සන්දායට මේ වගේ අර්බුද එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මෙතෙන්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම බැසිල් රාජපක්ෂ යන මහතුරු සහභාගී වුණා. හොඳයි. අපි සූදානම් පළවෙනි විරාමය ලබන්න. පුවත් ගොඩක් තියෙනවා. තෝරගෙන පුළුවන් ප්‍රමාණයක් උපරිමින් ඉදිරිපත් කරන්න සූදානම්. විරාමයකට අවසර දෙන්න. යලිත් අපි එළි වෙන්න කලින් හෙළිදරව් කරන්න සූදානම් උදේ පත්තරවල මොනවද තියෙන්නේ කියලා. ලංකාදීප ප්‍රධාන සිරස්තලය වන්නේ විදුලියේ සැපයුම අර්බුදයක. එනිසා මෙගාවොට් 128ක් වහාම මිලට ගන්නට තීරණය කරලා තිබෙනවා. ඇමතිගේ ඉල්ලීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හමුවේ විසන්ධි කිරීමකින් තොරව අකණ්ඩව විදුලිය ලබා දීම සඳහා මෙගාවොට් 128ක විදුලියේ ප්‍රමාණයක් පෞද්ගලික අංශින් මිලදී ගැනීමටයි මේ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අවසර ලැබෙන්නේ. ඊට සම්බන්ධ ඡායාරූප පළ වෙනවා අද ඩේලි නිවුස් පුවත්පතේ. අවුව කොයිතරම් සැරද, එහෙම නැත්නම් මේ පෑවිල්ල කොයිතරම් දරුණුද කියලා කාසල් බ්‍රිජ් ජලාශයේ ඡායාරූපයක් අද පුවත් ඩේලි නිවුස් පුවත්පතේ පළ වෙනවා. බලන්න කොයිතරම් වතුර අඩු වෙලාද කියලා. ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා තවත් වංචාවක් පිළිබඳව පුවතක්. මිලියන 1300ක් පැය කර නීතියට පිටින් ගෙන සංනිවේදන උපකරණ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභූවරුන්ට අමතන විශේෂ දුරකථනත් ඒ අතර CID විමර්ශනයක් සිදු වන බව තිස්ස රවීන්ද්‍ර පෙරේරා වාර්තා කර සිටින්නේ. මේ අනුව ඊශ්‍රායලෙන් තමයි මේ උපකරණ මිලදීගෙන තිබෙන්නේ. හදිසි මිලදී ගැනීමක් විදියට
ටෙන්ඩර් පටිපාටිය ඉක්මවා ගිහිල්ලා තමයි මේක මිලදී ගන්නෙ. හැබැයි 2017 හදිසි මිලදී ගැනීමක් විදිහට ගෙනාව වුණත් තවම පාවිච්චි කරන්නේ නැතුව අවුරුදු 3ක් මේ උපකරණ තබාගෙන තිබෙනවා. රුපියල් මිලියන 1300ක් වටිනා උපකරණ හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙරටට ගෙනවිත් තිබෙනවා. ගෙනල්ලා තියෙන්නේ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රශ්න තියෙන බව පැහැදිලි වෙනවා. මේ මිලදී ගැනීම සඳහා යුද හමුදාවෙන් ඉවත්ව සිටි බ්‍රිගේඩියර් ටිරාන් සිල්වා නැමැති අයෙකු ආරක්ෂක මාත්‍යංශයේ පරිවේෂණ නිලධාරියා ලෙස යලි සේවයට කැඳවා ඇති බවද පරීක්ෂණ කරන අනාලිසිය නැහැ පාවිච්චි කරන්නේ. එතකොට මොකක් හරි වෙන හදිසියක් තිබිලා තියෙනවා මේක ගේන්න. ඔව් ඊළඟට සේවයේ හැර ගිහිල්ලා ඉඳපු පුද්ගලෙක් ගෙන්නලා තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පරිවේෂණ නිලධාරියා විදිහට පාවිච්චි කරන්නේ. මේවා හොයා බලන්න ඕනේ කාරණා. කල්ලිකුත් වෙලත් ඇති සමහර ඒවා. ඔව්. දැන් ඒ අතරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය ලාභයක් ගෙනහන්න වෙන්නේ කවදද? අලාභය රුපියල් මිලියන 23400ක් බව වත්මන් සභාපති අශෝක් පතිරගේ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනා අරුණ පුවත්පත. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ වසරේදී 2020 අවුරුදුවේ ඇමරිකන් ඩොලර් මිලියන 130ක අලාභයක් ලැබුණු ඇතැයි එහි සභාපතිවරයා කියා සිටිනවා. මිලියන 130ක අලාභයක් ලැබුණා. අශෝක් පතිරගේ මහත්මයා යම්කිසි අභියෝගයක් බාරගත්ත මං හිතන්නේ ඉදිරි අවුරුදු එක හෝ දෙක ඇතුළත අපි පොඩ්ඩක් බලාපොරොත්තු වෙමු ඔහුගේ මේ යම්පිසි ප්‍රාමණය මේ අලාභය අඩු කරගන්න හරි මූලිකව කළමනාකරණය කරනවා නම් ඉතාමත් වටිනවා. අපි විමසුම් මැසේ යොදාගෙන ඉන්නේ මේවා බාරගත්තේ බාර දුන්නේ කරලා පෙන්නන්න කියන විශ්වාසය ඇතිව. ඒ අතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා සතුන් යොදා කරන පර්යේෂණ වලට ලංකාවේ මිනිසුන් යොදාගෙන ඖෂධ අධිකාරියේ සභාපතිතුමා චෝදනා සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ ජාත්‍යන්තර ඖෂධ සමාගම් සතුන් යොදාගෙන කරන පරීක්ෂණ සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ශ්‍රී ලාංකික මිනිසුන් යොදාගෙන මිසිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ අනාවරණය වී තිබෙනවා. මේක බරපතල කාරණාවක්. ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා මිනිමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා සංවිධානය. එහිදී කියා සිටින්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිතද සිල්වා තමයි කැලණි විශ්වවිද්‍යාලයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ඒ තනතුර දරන අතරම ඔහු පෞද්ගලික ඖෂධ සමාගමක සභාපතිවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව එහි සභාපතිවරයාට ඖෂධ සමාගමක සභාපතිත්වය දරන්න බැහැ. මේ පාහියංගල ආනන්ද සාගර හිමියන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි, චෝදනා පිළිබඳව විමර්ශනය කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරේ ඡන්දෙත් එනවා. අද ඩේලි මිර පුවත්පත කියා සිටිනවා ජෙනරල් ඉලෙක්ෂන් ටු කොස්ට් අප් ටු 7.5 බිලියන්, බිලියන 7.5ක් දක්වා මහමැතිවරණයේ වියදම ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා. ඒ අතරේ හත තිබුණේ භාගයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ අතරේ අද දිවයින පුවත්පත කියා සිටිනවා ඡන්දේ කවද්ද එන්නේ කියන එක පිළිබඳ පොඩි ඉඟියක් ඉදිරිපත් කරනවා. දිවයිනට අකිත පෙරේරා වාර්තා කරනවා රාමසාන් සමයේට පෙර ආණ්ඩුව මහා ඡන්දයට දිනයක් ඉල්ලනවා. බොහෝ විටය අප්‍රේල් 25 වෙයි මැකෝස කතානායකට කියයි කියලා. අප්‍රේල් මාස අගදී පැවැත්වෙන රාමසාන් උපවාස කාලය ඇරඹීමට පෙර මහමැතිවරණයේ පැවැත්වීමට දිනයක් ලබා දෙන්නයි කියලා ආණ්ඩුව කරන ඉල්ලීම අනුව බොහෝ විට අප්‍රේල් 25 වෙනිදා ඡන්දය තියෙන්න නියමිත බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටිනවා. ඒ අතරේ ගාල්ලි මන්ත්‍රී දූර සංඛ්‍යාව 9ට බසී ගාල්ලෙන් එකක් අඩු වෙලා බදුල්ලට එකක් වැඩි වෙනවා කියලා ප්‍රකාශ වෙනවා. මෙතෙක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දූර 10-9 දක්වා අඩු කර ඒ වෙනුවට ඉදිරි මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි. ගාල්ලේ තරඟය වැඩි වෙයි. බදුල්ලේ තරඟයත් ඒ වගේම වැඩි වෙයි. මොකද තව එක්කෙනෙක්ට ඇතුළට යන්න පුළුවන් නිසා. මේ 2019 ඡන්ද හිමි නාමලේඛන අනුව තමයි මේ සංශෝධනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි වෙලා තියෙනවා. සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ලංකාදීපයේ වාර්තා කරනවා හොර NGO රට පුරා ක්‍රියාත්මක වන බව. හොර NGO 1000ක් රට පුරා ආංශික කාර්යක සභාව රජයට කියයි සුජිත් හේවා ජූලිගේ වාර්තාවක්. මැදපෙරදිගින් මුදල් ආධාර ලබන බවට සඳහන් වුණත් ලියාපදිංචි නොකෙරුණු රාජ්‍ය නවන සංවිධාන 10000කට ආසන සංඛ්‍යාවක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ අය මොකද කරන්නේ කියන එක පිළිබඳව තවමත් හරියට වාර්තා වෙන්නේ නැහැ. බලපාන ප්‍රශ්නයක් මේක. ඔව්. ඒ අතරේ සහන කිහිපයක් පිළිබඳව පුවත්පත් කිහිපයකම මුල්පිටුවේ වාර්තා කරනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා පාන් රුපියල් 5කින් අඩු වෙනවා. අර වැට් බදු සහනේ, එහෙම නැත්නම් NBT මේ බදු සහනයන්
ජනතාවට ලැබෙමින් පවතින බවට සාක්ෂියක් මේ පාන් රුපියල් 5කින් අඩු කරයි. ඒ වගේම පාන් පිටි මිල පිටි ගෙන්වීමේ ඒකාධිකාරයේ රජ විසින් අහෝසි කළා. ඒ නිසා තරඟකාරී මිලක් ඇතිව තිබෙනවා. කොමුණත් සුභාෂිනී සේනානායක වාර්තා කරන්නේ පාන් රුපියල් 5කින් අඩුවේ කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර සතොසින් ගෙන්වන්න තීරණය කර තිබෙන බවත් වාර්තා වෙනවා. ඒක හොඳ ප්‍රවෘත්තියක්. ඔව්. උත්සව සමයේදී භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා එක පැත්තකින් පාන් රුපියල් 5කින් මිල අඩු වෙනවා. සතොසින් ගෙන්වන්න තිබුණේ මේ ලොකු ලූර නමුත් අර සතොස අර පසුගිය ආණ්ඩුව මගෙන් හාල් ගෙන්වන්නේ දිනුෂ. ඒ හාල් වලට කෝටි ගාණක් වැය වුණා ඒ සහල් වල තියෙන මේ ප්‍රමිතින් තොර ගතිය නිසා. ඒ මුදල් නැති වුණා. නැත්තම් ලොකු ලූර ගෙන්වන්න තිබුණ මේ අවස්ථාව. මොකද ඉන්දියාවේ ලොකු ලූර ආනයනය කරන්න මේ මාස අන්තිම වෙනකම් වෙනවා. පකිස්තානෙන් දැන්න ගෙන්වන්නේ මොකද ඒ රටවලත් ලූණු ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ නිසා සතොස මැදිහත් වෙලා අර පසුගිය කාල වල තිබුණ ආහාර දෙපාර්තමේන්තුව කියලා බහලා ඇති. ආහාර ගබඩා කරන නිසා සතොස මැදිහත් වෙනවා නම් ඉතාමත් වැදගත්. මොකද අතරමැදියන්ට යන ලාභය අඩු වෙලා රජයටත් ආදායමක් එනවා. සහනදායමිලට සාධාරණ පාල්බෝගයකට අවශ්‍ය බඩු ලැබෙනවා. ඔව් මහින්ද අලුත්ගෙදර දිනමිනට වාර්තා කරන්නේ අත්‍යවශ්‍ය ආහාර සතොසින් ගෙන්වයි කියලා. එතකොට දුකසේ කන අයට සතොසේ කෑම කන්න පුළුවන්. රජය ඍජුව මැදිහත් වෙලා මේ මිලදී ගැනීම සිදු කළා. අඩු මිලට සහනදායි මිලට පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඒ අතරේ ජනාධිපතිවරයාගේ නියෝගයක් විධානයක් පිළිබඳව අද ඩේලි නිවුස් පොත්පත වාර්තා කරනවා. ඉමීඩියට් ඇක්ෂන් ටු කන්ට්‍රෝල් රයිසිං වෙජිටබල් ප්‍රයිසස්. ජනාධිපතිවරයා කියා සිටිනවා දඹුල්ලට ගම්මානවලින් එළවලු ගේනවා. ආය නැවත දඹුල්ලට ගෙනල්ලා ආපිට ඒ ගම්මානවලටම එළවලු යවනවා. මේ වගේ නිෂ්ඵල ක්‍රියාමාර්ග වහා අතිරුවන්න ඒ අනුව එළවලු මිල අඩු කරන්න වැඩි වෙන්න ඒකට හේතුව මොකද කාලය යනවා ශ්‍රමය යනවා. ඒකවල ඒ ප්‍රමිතියත් එළවලු අඩු වෙනවා. ඔව් ඒ අනුව මිල අඩු කරන්න විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා බලධාරීන්ට ඉල්ලා සිටිනවා. වී මිල දී ගැනීම කටයුතු සිදුවනවා. ඒ පිළිබඳවත් අද දිනමින වගේම ඩි අයිලන්ඩ් පුවත්පත් වගේම ඩේලි නිවුස් පුවත්පත් වාර්තා කර තිබුණා. ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර සිටින්නේ මේ කාරණාව පැඩි පර්චේසිං ෆ්‍රොම් ත්‍රෙෂින් ෆ්ලෝ බිගිනින්. ඒ කියන්නේ මේ අනුව අමාත්‍ය ලක්ෂ්මණ අප අභිවර්ධන මහත්මගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නේ මේ වෙනකොටත් මෙට්‍රික් ටොන් 8474ක් මිලදීගෙන තිබෙනවා. ඒ සඳහා රජය වැය කරලා තියෙනවා මිලියන 423.7ක මුදලක්. මේ සහන ජනතාවට ලබා දෙන අතරේ ඊයේ අපි වාර්තා කළානේ මේ මහමග රථවාහන තදබදය වළක්වන්න ආරක්ෂක අංශවලටත් එහෙම නැත්නම් හමුදා යෙදවීම පිළිබඳව ඒ පිළිබඳව අද වාර්තා කර තිබෙනවා. ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක්. මිලිටරි පොලිස් හැස් නෝ රයිට් ටු ඉන්වෝල්ව් ඉන් සිවිල් එෆයර්ස්. ඒ කියන්නේ මිලිටරි පොලිසියට හැකියාවක් නැහැ මේ රථවාහන තදබදය පාලනය කිරීම වගේ සිවිල් කටයුතු වලට කියලා. මම හිතන්නේ ඉතින් බලන්න ඕනේ අරමුණනේ. අපි දැන් ওই චෝදනාවම ගෙනාවා මේ හමුදාව අර කොළඹ නගරයේ ඉදිකිරීම කරනකොට. ඒ නිසා මම නම් කියන්නේ යමක් ඒ අවස්ථාවේ හමුදා දායකත්වය අවශ්‍ය නම් උන් ගන්න ඕන. මොකද ඒ ක්‍රිය කියන්නේ ජනතාවට යම්කිසි සහනයක් සේවයක් සලසන්නේ. මොකද එතෙන්දී යුද උපක්‍රම ක්‍රියාත්මක කරන්නේ නැහැ නේ මිලිටරි පොලිසිය කියන්නේ. අපිත් දැකලා තියෙනවා මුරපොළවල් පරීක්ෂා කිරීම සිදු කරනවා. ඔව් අපි විදේශ පුවතුත් තෝරා ගන්න කැමති. අද පුවත්පතට සම්බන්ධ වෙනවා විදේශ පුවතක්. එක පැත්තකින් ට්‍රම්ප්ගේ පැමිණීම, අනිත් පැත්තෙන් අපි COVID-19 රටවල් 37ක් පුරා ව්‍යාප්ත වෙයි කියලා අද පුවත්පත කියා සිටිනවා. ඒ වගේම COVID ව්‍යාප්තියත් සමගම විශේෂයෙන්ම ඉතාලියේ සහ කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පීවර ගන්න සූදානම් බව, නැත්නම් උන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වැළඳිලා කියලා වැළඳිලා තියෙනවා. අද අරුණ පුවත්පත කියසිනවා කොවිඩ් වසංගතයට පෙර සූදානමක් අවුරුද්දට මවුරටට එන්නන් ගැන අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. ඒ අතරේ විදේශ පුවත්වල අපි කැමති අද දිවයින පුවත්පතේ මුල් පිටුවේම ලක් කරපු කාරණයක් අවධානයට ලක් කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි ට්‍රම්ප් සාකච්ඡා පවත්වද්දී දිල්ලියේ ගැටුම් 10ක් මරුඩ කියලා චතුර පමුණුව වාර්තා කර සිටින්නේ. මේ සමගම අපි සූදානම් කාටුන් බලන්නක් තියෙනවා. මොකද කරන්නේ අපි විරාමයක් ලබමුද? අද පුවත්පතේ කාටූනෙන් අපි කාටූන් බලන්න පටන් ගනිමු. දිනසීයේ කිරුල කාටද? දිනසීයේ කිරුල මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට ඔන්න උටුන්න දැම්මා. ඒ කියන්නේ ජයග්‍රාහකයා කවුද? දිනසීයේ ඔය ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළා කියලා රවුෆ් හකීම් මහත්මයා කියනකොට ජනතා විමුක්ති පෙරමුණ කිව්වා එක බොරු කියලා. වෙන දිනමින පුවත්පත් දර්ශන කියනවා
හකීම් සමග සාකච්ඡා බොරුවක් ජවිපේ. ඔය හිටු හොර ගෙඩියා කියලා සීනුවෙන් ගහන දුවනව හකීම්ට. හකීම් පනබය දුවන අනුරුද්ධ සානායක දුවනව හකීම්ගේ පස්සේ. හසන්ත විජේනායක අරුණට කාටූනයක් අඳිනවා. ඩාලිපාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ තියෙන ඩාලිපාරනේ. ඩාලිපාරට තල්ලු ස්ටාර්ට් කාර් එකක් ගිහිල්ලා. මොකද්ද මේ කාර් එක සමගි බලවේගය ටයර් වල හුලං ගිහිල්ලා ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. තල්ලු කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. කවුද තල්ලු කරන්නේ කියලාත් පේනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා යනවා තල්ලු ස්ටාර්ට් කාර් එක කික් කරලා ස්ටාර්ට් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන කාර් එකක් තියෙනවා. හැබැයි ඒකෙත් හුලං ගිහිල්ලා ඒකෙත් බැටරිය සවුත්තු වෙලායි තියෙන්නේ. කොහොමද ඉතින් මේක ස්ටාර්ට් කරගන්නේ? මෙන්න දැන් මැතිවරණ සමයක් ඉදිරියට එනවා. මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තු මහමැතිවරණ සිදුවීමට නියමිතයි. මෙන්න පුවතක් තියෙන මහමැතිවරණය පසුව පළාත් සභාව එනවා. මෞබිම් පුවත්පත් MD වීරරත්න කියන්නේ. එතකොට රණවි ක්‍රමසිංහ මහත්මේ පත්තරය නම් කියනවා මහා අපල කාලයක් කියලා. පත්තරය දිහා බලන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා. උදේ විමලසිරි දිවෙනට අඳිනවා කාටූනයක්. මැතිවරණයට ලෑස්ති. කවුද ලෑස්ති වෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්මයා ගැලපෙන ඇඳුම් ඇඳලා 1යි 2යි 3යි කියලා දුවන්න ලෑස්ති. රනිල් වික්‍රමසිංහ මහත්තයා කකුලේ බෝම්බෙකුත් බැඳලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිටිපස්සෙන් ඉඳන් කියනවා 4යි 5යි 6යි. ඉතින් කොහොමද ඉස්සරහට දුවන්නේ? මෙන්න තොයිලයක් දන්නේ නැහැ. ලංකාදීපේ 16ගේ ආතුරයා ඉන්න වාඩි වෙලා සභාපති යන්ත්‍රය දාගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙන්න ගුරුන්නාන්සෙත් ඉන්නවා බලාගෙන ආතුරයා දිහා වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා. මම හිතන්නේ තොවිලයක් නැටයිද? කොංවෙච්චයි එන්ඩෝ කොංවෙච්චයි එන්ඩෝ. කවුද මේ කියාගෙන යන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට යනවා කොංවෙච්ච අය හොයාගෙන. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාගෙත් අත බැඳලා. සුවාරිස්ගේ කාටුනේ දාස හපෝලාන නිර්මාණය කරන ලංකාදීපයට අපි ඒ සමගම සූදානම් අද දවසේ උදේ පත්තර පිටුවෙන් සමුගන්න. සූදානම් නැවත හෙට දවසේ දමන ගහන්න. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. අයිබුවන් ඔබ.